අද වීඩියෝව තුලින් කතා කරන්නේ මල්වල තියෙන රූපලාවන්‍ය ප්‍රතිලාභ මොනවද කියන එක ගැනයි. ඉතින් මේ දේවල් නිවාඩු පාඩුව කාලය ටිකක් වැය කරලා අත්හදා බැලුවොත් රූපය වෙනුවෙන් නිකරුණේ මුදල් වියදම් කිරිල්ලට තිත තියන්න පුළුවන්. දාස්පෙතිය මල්. දාස්පෙතිය මලෙන් ලැබෙන රූපලාවන්‍ය ප්‍රතිලාභය තමයි ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් පවත්වාගත හැකිවන නිසා ලේ පිරිසුදු වී හැම වර්ණවත් වීම. ප්‍රතිඔක්සිකාරක ගුණයත් බෙහෙවින්ම දාස්පෙතිය මලේ තියෙනවා. මේ මල් සහ කොළ තම්බා වාෂ්පය මුහුණට ඇල්ලීමෙන් කුරුලෑ සුව කරගන්නත් පුළුවන්. ඒ වගේම මල් පෙති හොඳින් අඹරා දෙහි බිඳු දෙක තුනක් දමා කුරුලෑ මත ආලේප කිරීමෙන්ද කුරුලෑ සුව වෙනවා. ඊට අමතරව දාස්පෙතිය මල් පානය ගැස්ට්‍රයිටිස් රෝගියටත් කදිම විසඳුමක්. නෙළුම් මල්. නෙළුම් තෙල් හිසෙහි ආලේප කිරීමෙන් හිසේ ඇති උෂ්ණාධික ගතිය දුරස් වී කෙස් ගැලවී යාම හිස්සොරි ආදිය සුව කරගන්න පුළුවන්. ඒ වගේම දිගු නිරෝගී කෙස් කලඹක් ලබා ගන්නත් හැකියාව තියෙනවා. නෙළුම් තෙල් හදාගන්න ඉතාම පහසුයි. සුපිරිසුදු පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයක් අලුත් මැටි භාජනයකට දමා ලිප තබා අමු නෙළුම් පෙති සහ රේණු එයට දමා මදගින්නේ සිඳගන්න. ඒ වගේම මුහුණ පැහැපත් වීම සඳහා නෙළුම් මල් රේණු කස්තුරිකහ තෙත හාල් පිටිගෙන එකට කලවම් කර එයට උණු කරගත් එලකිටිද දමා පේස්ට් එකක් වනතුරු මිශ්‍ර කරගන්න. මෙය සතියට තුන් වරක් කාලේප කර මුහුණේ ඇති වෙනස අත්විඳින්න. රණවරා මල්. රණවරා කොළ මැල්ලුමක් සලාදයක් කැඳ විදිහට ආහාරයට ගැනීමෙනුත් හිතාගන්න බැරි තරමේ සෞඛ්‍ය වර්ධනයක් අපිට ලබා ගන්න පුළුවන්. කෙස් කලඹ හොඳින් වර්ධනය කරගන්න රණවරා කොළ මැල්ලුමෙන් සලාදයෙන් පුළුවන්. ඒ වගේම රණවරා මල් විතරක් නෙවෙයි කොළත් තේ පානයක් ලෙස සකසා ගන්න පුළුවන්. සම පැහැපත් කහ පැහැයකට හැරවීමේ හැකියාවක් රණවරා මලට තියෙනවා. බෙලි මල්. මතක ශක්තිය වඩවන්න බෙලි කියන හොඳ ඖෂධයක්. ඒ වගේම ඇසේ පෙනුම වර්ධනය කර ඇස් දීප්තිමත් කරන්නත් බෙලි මලට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්නායු රෝග නසා අකලට හිසකෙස් වැටීම වළක්වා ඔබට සෞඛ්‍ය සම්පන්න වූ සුන්දර රූසපුවක් ලබා ගන්න බෙලි මල් කෝප්පයකට පුළුවන්. මල් විතරක් නෙවෙයි බෙලි ගහේ කොළ පොතු මුල් සියල්ලම ශරීරයේ විවිධාකාර අපහසුතා මැඩපවත්වා ගන්න උපකාරී වෙනවා. පොකුරු වද මල්. සම රන්වන් පැහැකිරීමේ හැකියාවක් පොකුරු වද මල් වලට තියෙනවා. ඒ වගේම කෙස් ගැලවී යාම ඉදීම තුනී වීම ඉවත් කර ඝන දිගු කෙස් කලඹක් ලබා ගැනීමට පුළුවන්. පොකුරු වද මල් ගසේ පොතු කොළ මල් මුල් යොදා ගනිමින් සකසා ගන්නා තෙල හිසේ ගැල්වීමෙන් ලැබෙන ප්‍රතිඵල ඔබට හිතා ගන්නටවත් බැරි වේවි. මෙයත් ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු මලක්. ඒ නිසා ශරීරයේ ඇති මුක්ත ඛණ්ඩ විනාශ කරනවා. ශරීරයේ පවතින සෛල විකෘතිතා මගහරවා පිළිකායත් නම් ඒවාද සුව කරනවා. වර්තමානයේ මිනිසා හුරු වී තිබෙන ආහාර රටාවට අයත් බැදපු මස් අධික තෙල් ආහාර සෝස් වර්ග ආදී ආහාර නිසා අක්මාවේ එකතු වන විෂ ඉවත් කිරීමට අවශ්‍ය ශක්තියද වදමල් සතුව තියෙනවා. ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල් රුධිර පීඩනයද අඩු කිරීමේ හැකියාව තියෙනවා. කාන්තාවන්ට තියෙන තවත් ගැටලුවක් තමයි තරබාරුව ඇතිවීමට බලපාන හෝමෝන වර්ග ශ්‍රාවය වීම. ඒ ගැටලුවත් අවම කරගන්න පොකුරු වදවලින් පුළුවන්. එමගින් ශරීරයේ ස්ථූලතාවය මැඩපවත්වා ගැනීමටද ඉමහත් සහයෝගයක් ලබා දෙනවා. පොකුරු වදමල් සහ කොළ වතුර භාජනයකට දමා අතින් පොඩි කර පසුව එම ජලය පෙරා ගැනීමෙන් ස්වභාවික කන්ඩිෂනර් එකක්ද ඔබට සාදා ගන්න පුළුවන්.